राइट देन कालीन तारी दला अपि कथा करगने आ එතකොට දැන් මෙහෙමයි මෙතන දැන් මෙහෙම තේරුම් ගමු හරි මේ තියෙන්නේ ලෙඩ් කුටීරයක් නැත්නම් ඊයම් කුටීරයක් දැන් හිතන්න විකිරණශීලී මූලද්‍රව්‍යයක් අපි අරගෙන ළමයි ඒ විකිරණශීලී මූලද්‍රව්‍ය ලෙඩ් කුටීරයක් ඇතුළේ තැන්පත් කරනවා විකිරණශීලී මූලද්‍රව්‍යයක් අරගෙන ඒ විකිරණශීලී මූලද්‍රව්‍ය ලෙඩ් කුටීරයක් ඇතුලේ තැම්පත් කරනවා හරි ඒ ලෙඩ් කුටීරයක ඇතුලේ තැම්පත් කරාම තමයි සාමාන්‍යයෙන් මේ ලෙඩ් කුටීරය හරහා ගොඩක් විකිරණ ගමන් කරන්නේ ඇල්ෆා බීටා ගැමා කිරණ සාමාන්‍ය ලෙඩ් කුටීරයෙන් තමයි අපි යන්නේ නැතුව නතර කරවන්නේ එතකොට මේ ලෙඩ් කුටීරය ඇතුලේ තියෙනවා නම් යම්කිසි විකිරණයක් මේ විකිරණ වලින් වටේටම විකිරණ පිට කරන්නේ නැහැ ඒ විකිරණ පිට කරන්නේ ඍජුව නැත්නම් කෙලි තමයි විකිරණ පිටක. ඒ ඍජුව පිට කරන විකිරණය මේ මෙතන තියෙන සිහින් දික්සිතුරක් කි. ඍජු කදම්බයක් බවට පත් කරනවා. right? අතයි සිහින් දික්සිතුරේ මේ විකිරණ විශේෂ ඍජු කදම්බයක් බවට පත් කරනවා. දැන් පත් කරලා මේ තහඩුව හරහා යැවීමට සලස්වනවා. මේ තහඩුව දරන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. හරි? මේ තහඩුව විද්‍යුත් ක්ෂේත්‍රය මේ විද්‍යුත් ක්ෂේත්‍රය හරහා යැවීමට පත් කරන හොන්න බලන්න බීටා කිරණ ධන පැත්තට ආකර්ෂණය වෙනවා බීටා කිරණ ධන පැත්තට ආකර්ෂණය වෙනවා ඇල්ෆා කිරණ ධන පැත්තට ආකර්ෂණය වෙනවා ගැමා කිරණ කිසිදු උත්ක්‍රමණයකින් තොරව ඍජුව ගමන් කරනවා ගැමා කිරණ කිසිදු උත්ක්‍රමණයකින් තොරව ඍජුව ගමන් කරනවා එතකොට අපිට මේකෙන් නික කරලා තීරණය කරන්න පුළුවන් ඇල්ෆා කිරණ කියන එක්කෙනා මොනාලෝකද රිනා ආර ඇල්ෆා කියන තර ආර ඒ කියන්නේ තමයි ආ රිනා තාරු දිශාවට ඇදෙන්නේ බීටා කියන එක ගැන රිනා ආර ඒක තමයි ආ ධන තහඩෝ දිශාවට මේ ආකාරයට ඇදෙන්නේ ගැමා කිරණ කියන එක කියන එහෙම ආරෝපණයක් නැහැ එහෙම ආරෝපණයක් නැති නිසා තමයි එයා කිසිදු උත්ක්‍රමණයකින් තොරව ගමන් කරන්නේ උත්ක්‍රමණයකින් තොරව දැන් ඒක ගන්න කියන්නේ ඔය හිතන්නකෝ මෙහෙම දෙයක් දැන් ඔන්න බලන්න ඇල්ෆා කිරණ තියෙනවා ඇල්ෆා කිරණ කියන්නේ ටිකක් විශාල මහා යෝධ අංශයක් නේද ඇල්ෆා කිරණ කියන්නේ යෝධ අංශයක් එතකොට එයාලමයි උත්ක්‍රමණය වෙලා තියෙන්නේ පොඩ්ඩයි නේද ඇල්ෆා උත්ක්‍රමණය හැබැයි බීටා කියන එක කියලා චූටි අංශයක් එයා උත්ක්‍රමණය වෙලා තියෙනවා මහා ගොඩක් ටිකක් වැඩිපුර උත්ක්‍රමණය වෙලා තියෙනවා වැඩි කෝණයකින් උත්ක්‍රමණය වෙලා තියෙනවා ඒකට හේතුව තමයි දැන් ඔයා උදාහරණයක් විදිහට ගන්නකොට ඔන්න දැන් මිනිසු දෙන්නේ දුවන මිනිසු දෙන්නේ දුවන දුවනකොට හරි දුවනකොට කවුරු හරි එක්කෙනෙක් ඒ මිනිසුන්ව තමන්ගේ පැත්තට අදිනවා අදිනකොට ළමයි වැඩිපුර තමන්ගේ පැත්තට ඇදෙන්නේ හරි වැඩිපුර තමන්ගේ පැත්තට ඇදෙන්නේ මහත ටිකක් මහත එක්කෙනාද නැත්නම් කෙට්ටු එක්කෙනාද කෙට්ටු එක වඩක් ගාලා ඇදෙනවද ළමයි මහත එකාව එහෙම ඇදෙන්නේ නැහැ ඔයගොල්ලෝ ෆිසික්ස් වලදී මේක අපි හඳුන්වන අවස්ථිතියගේ හරයි අවස්ථිතිය කියන හඳුන්වන. එතකොට අවස්ථිතිය වැඩි එක්කෙනාව තමන්ගේ පැත්තට ඇද ගැනීමට ඇති හැකියාව අඩුයි. අවස්ථිතිය අඩු එක්කෙනාව ඉක්මනට ඇද ගන්න පුළුවන්. අන්නේ සංසිද්ධිය තමයි මෙතන ඇල්ෆා බීටා ගැමා වලට භාවිතා කරලා තියෙන්නේ. බීටා කිරණ කියන්නේ කුඩා අංශුවක්. ඒක වැඩිපුර ධන පැත්තට ඇදෙනවා. මේ මේවා ලියා ගන්න දරුවනේ. හොඳයි. මේ මේවා තමයි වැදගත්. එතකොට මේ රූප සටහන ඔයගොල්ලෝ අග්ගාලා පොඩි රූප සටහනක් විදිහට ඇඳගත්තා නම් වඩා හොඳයි. හරි වැදගත් හරි කියලා. එතකොට කවුද වැඩිපුර ඇදෙන්නේ? බීට වැඩිපුර ඇදෙනවා. එයා ස්තම්භය අඩු වෙනවා. ඇල්ෆා ඇදෙන්නේ නැහැ. එයා ආරෝපණයකුත් නැහැ. ස්තම්භයත් එයාගේ බිඳුව. එතකොට ගැමා ගත්තොත් එහෙම සෝරි. ගැමා ඇදෙන්නේ නැහැ. එයාගේ ආරෝපණයත් ආරෝපණය හෝ ස්තම්භය බිඳුව. බීට ඇදෙනවා ධන පැත්තට එයා ඍණ ආරෝපිත. එයා වැඩිපුර ඇදෙනවා කියන්නේ එයාගේ ස්තම්භය අඩු. ගැමා කියන එක්කෙනා අඩුවෙන් ඇදෙනවා කියන්නේ එයාගේ ස්කන්ධය වැඩි. එයා ධන ආරෝපිත වෙන තමයි ඍණ තහඩු විශාල. ඒක හොඳටම අතර තියාගන්න ඕනේ. හරි නේ? ඊගාවට බලන්න ළමයි. ඊගාවට බලන්න. මෙතන දීලා තියෙනවා වගුව. මේ වගුව ඕගොල්ලෝ සටහන් කරගන්නවා නම් වඩාත් හොඳයි. ඔය වගුව සටහන් කරගන්න නම් දැන් ඔක ෂෝට් නෝට් එකක්. හරි.
ඇල්ෆා බීටා ගැමා කියන වල සියලුම ගුණයන් ඕක තියෙනවා බලන්න මිස් ස්වභාවය ඇල්ෆා කියන කියන්නේ හීලියම් නියෂ්ටි බීටා කියන කියන්නේ ඉලෙක්ට්‍රෝන ගැමා කියන කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝමැග්නටික් රේඩියේෂන් ඒ කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණය එතන ඇල්ෆා කියන එකේ සංකේතය දීලා තියෙනවා කවුද ඇල්ෆා කියන්නේ හීලියම් 2 4 බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන ගැමා කිරණ කියලා කියන්නේ කවුද ගැමා කිරණ කියලා කියන්නේ ළමයි ගැමා බිඳුවයි බිඳුව හරි ගැමා බිඳුවයි බිඳුව ඒ කියන්නේ එයා විද්‍යුත් චුම්බක විකිරණයක් එයාගේ ස්කන්ධයක්වත් ආරෝපණයක්වත් නැහැ එතකොට වේගය හොඳට මතක තියාගන්න ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව සාමාන්‍යයෙන් කවදාවත් ස්කන්ධයක් තියෙන අංශුවකට ළමයි ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන්න බෑ ඒක තමයි අපිට තාම රොකට් එකක් හදන්න බැරි ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන රොකට් එකක් හදන්න බැරි එක. මොකද හේතුව රොකට් එකක ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධයකට ආලෝකයේ ප්‍රවේගයෙන් යන්න බෑ. එතකොට විභාග දෙක සැරයක් ඇල්වුවා. ඇල්ෆා කිරණ ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරයි. හරිද? වැරදි. ඇයි? ඇල්ෆා කිරණ වලට යම් කිසි මොකක් තියනවාද? ස්කන්ධයක් තියෙනවා. එයා විශාලයි. එයා විශාල නම් එයාට ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන්න බෑ. එතකොට එයා ගමන් කරන්නේ ආලෝකයේ ප්‍රවේගයෙන් භාගයක වගේ ඉඳලා ආලෝකයේ ප්‍රවේගයෙන් හතරෙන් තුනක් වගේ යැත්තක් හයිලයිට් කරලා ලියා ගන්න දරුවනේ ඇල්ෆා කිසි විටකවත් ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන්නේ නැහැ ඇල්ෆා කිසි විටකවත් ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන්නේ නැහැ බීටා කිරණ කියලා කියන්නේ කවුද බීටා කිරණ කියලා කියන්නේ දරුවනේ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන එයාගෙත් යම් කිසි ස්කන්ධයක් තියෙනවා ඒක නිසා එයත් ආලෝකයේ ප්‍රවේගයෙන් කිසි විටකවත් ගමන් කරන්නේ නැහැ එයා ගමන් කරන්නේ ආලෝකයේ ප්‍රවේගයෙන් හතරෙන් තුනක වගේ ඉඳලා ආලෝකයේ ප්‍රවේගයට ආසන්න අගයක් දක්වා. රයිට් මෙතන තුනෙන් හතර කියලා පුතා වැදින දෙන්නේ ඒක හදාගන්න හතරෙන් තුන. හරි තුනෙන් හතර නෙමෙයි. හතරෙන් තුන. මෙතනත් තුනෙන් හතර නෙමෙයි හතරෙන් තුන. හතරෙන් තුන. ගැමා කිරණ අය කතා කරන දෙයක් නෑ. එයා ගමන් කරනවා කෙලින්ම ආලෝකයේ ප්‍රවේගයෙන්. ගැමා කෙලින්ම ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒක ඇල්ෆා ගත්තොත් එහෙම ඇල්ෆාගේ ආරෝපණය මෙතන දීලා තියෙන මේ සාපේක්ෂ ආරෝපණය මම දැන් කතා කරා සාපේක්ෂ ආරෝපණය ගැන ඇල්ෆාගේ සාපේක්ෂ ආරෝපණය කීයද يعني සාපේක්ෂ ආරෝපණය ධන 2යි මොකද හීලියම් නියෂ්ටි ඇල්ෆාගේ සාපේක්ෂ ආරෝපණය ධන 2යි බීටාගේ ඍණ 1යි ගැමා උදාසීන හරි ගැමා උදාසීන ඊළඟ විනිවිද යාම විනිවිද යාම ඇල්ෆා කියන්නේ ටිකක් බෝල අංශුවක් මහා යෝධ අංශුවක් ඒකට විනිවිද යාමේ හැකියාව ළමයි ඉතාමත් අඩුයි. පතර කොලයකින්වත් විනිවිද යන්නේ නැහැ. ඒකෝර දැන් මෙහෙම ඇල්ෆා එනවා. හරි ඇල්ෆා එනවා. ඇල්ෆා එද්දී අපි පිබිනවා. පුක් ගාලා පිබිනවා ඇල්ෆා. ඒතර පිබිද්දී ඇල්ෆා එන්නේ නැහැ. ඌ නවතිනවා. ඒකෝර ඇල්ෆා කියලා කියන එක්කෙනාගේ වායු ධාරාවකින් පවා විනිවිද යන්නේ නැහැ ඇල්ෆා. මතකද? නමුත් බීටා කියලා කියන්නේ ළමයි අපි හිතනවට වඩා වෙනස් එක්කෙනෙක් බීටා කියලා කියන එක්කෙනා මේ බීටා කියන 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 එක්කෙනා සාමාන්‍ය මධ්‍යස්ථ විනිවිද යාමේ හැකියාවක් තියෙනවා. අඟලක් විතර ඝනකම රයිට් ඇලුමිනියම් හරහා වුණත් එයාට විනිවිද යන්න පුළුවන්. අඟලක් පමණ ඝනකම ඇල්ෆා හරහා මේ ඇලුමිනියම් කුට්ටියක් හරහා වුණත් එයාට විනිවිද යන්න පුළුවන් බීටා. ගැමා කතා කරන දෙයක් නෑ ළමයි මීටර් ගානක් ඝනකම කොන්ක්‍රීට් තාඩුවකින් පවා ගැමාට විනිවිද යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ගැමා නතර කරන්න පුළුවන් වෙන්නේ ලෙඩ් වලින් පමණයි. දැන් ඔය විකිරණ බලාගාරවල නිශ්චිත බලාගාරවල ළමයි බිත්ති වලට ගහලා තියෙනවා ටිකක් විශාල ලෙඩ් තහඩු. ඒකට හේතුව තමයි ඒ මේ මොනවද මේ නිශ්චිත බලාගාරවල පිටකර පිට වෙන ගැමා කිරණ එළියට කාඳුන දෙගෙන ප්‍රශ්නයක්. ඒකින්ද ඔය නිශ්චිත බලාගාරවල ගැමා කිරණ පිටතර නොයන්න මෙහෙම විශාල මේ මොනවද බිත්ති වල විශාල ඝනකම ලෙඩ් තහඩු ගහලා තියෙනවා. ඒකට හේතුව තමයි ගැමා නවත්තන්න පුළුවන් ලෙඩ් වලට පමණ. එතන අයනීකාරක හැකියාව කියන්නේ ළමයි මෙයා ගිහිල්ලා වා හිතන කාගේ හරි වැදුනහම අයන වලට කැඩීම නැති හැකියාව තමයි අයනීකාරක හැකියාව කියලා කියන්නේ. ඒක ඇල්ෆා කියන්නේ මහා යෝධ අංශුව ඌගිල රාගයරියගේ වැදුනොත් එම ඒ වැදුම් ලබන කෙනා ඒ කියන්නේ ඌගිල හැපුණාම හැපෙන එක කුඩා කුඩා කොටස් වලට වැඩිපුර කැඩිලා යන්න පුළුවන් මතක තියාගන්න. එතකොට එයාගේ අයනීකාරක හැකියාව ඉතාවත් අධිකයි ඇල්ෆා. බීටා ගත්තොත් එහෙම දරුවනේ බීටා කියලා කියන එක්කෙනාගේ මධ්‍යස්ථ අයනීකරණ හැකියාවක්.
विशेषित विभाग विभाग अल्फा अंश प्रकीर्ण परीक्षा संबंधित विद्याक्षीय ध्वनि धनगंड मेन मेघ Rutherford Geiger Mast Rutherford Geiger Mast Ernst Rutherford right Johannes Hans Williams Geiger उपाधि अपेक्षक अंडरग्रेजुएट Ernst Mast right Rutherford Geiger Mast परीक्षा उत्क्रमण इतामत सुरु प्रमाणय महाकोणे किन उत्क्रमणे हरि और बहुतरयक केलिम गिया सुलु प्रमाणयक सुलु कोणे किन उत्क्रमणे उना इताम सुलु प्रमाणयक महाकोणे किन उत्क्रमणे हरि ना द मेक तमाय Rutherford गे अल्फा अंश प्रकीर्ण परीक्षा එතකොට දැන් බලන්න දැන් මේ වගේ ගත්තොත් තුනී රත් පත්‍රයේ තියෙන මෙන්න මේ වගේ ස්වභාව धनारोपित परीक्षा Rutherford, Geiger, Mast, right? Rutherford,
කායික සංකීර්ණ. තවර රදර්ෆර්ඩ්ගේ පරමාණු ආකෘතිය ගත්තොත් එහෙම එයාගේ පරමාණු ආකෘතිය කියන්නේ ළමයි හරියට නිකන් අර අර නියෂ්ටියක් තියෙනවා නියෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒක තමයි එයාගේ පරමාණු ආකෘතිය. හරි. ඕක තමයි ළමයි අර ඒ කියන්නේ කාලයක් යනකම් ඒ කියන්නේ මේ නූතනයේ යම් කිසි කාලයක් වෙනකම් ඕක තමයි පාවිච්චි කරන්නේ. හරිද? ඒතකොට ඕක තවදුරටත් විග්‍රහ කරා හරිද? ඕක තවදුරටත් විග්‍රහ කරා නීල්ස් බෝ. නීල්ස් බෝ. නීල්ස් බෝ කියන්නේ කියලා මොකද්ද කිව්වේ? නියෂ්ටිය තියෙනවා. නියෂ්ටිය වටා ශක්ති මට්ටම් තියෙනවා. ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. හරියට මොනවා වගේද? සූර්යා වටා ග්‍රහලෝක ගමන් කරනවා. හරි? සූර්යා වටා ග්‍රහලෝක ගමන් කරනවා. තමයි කවුද මේ පිස්සු නටන්නේ? හරි? ඊගාවට බලන්න. දැන් ඔයගලන්ට දීලා තියෙනවා කෙටි සටහනක්. ඒ කෙටි සටහනේ ප්‍රෝටෝනේ, ඉලෙක්ට්‍රෝනේ සහ නියුට්‍රෝනය කියන තුන සංකේතවත් කරලා තියෙනවා. ප්‍රෝටෝනේ, ඉලෙක්ට්‍රෝනේ, නියුට්‍රෝනේ කියන තුන සංකේතවත් කරලා තියෙනවා කෙටි සටහන. බලන්න ප්‍රෝටෝන. ප්‍රෝටෝනේ සංකේතය. ප්‍රෝටෝන P simple P 1 1. මේක ලියා ගන්න අවශ්‍යකම් තියෙනවා. P 1 1. ඉලෙක්ට්‍රෝන ගත්තොත් e ඍණ 1 බින්දු. ඉලෙක්ට්‍රෝන ගත්තොත් e ඍණ 1 බින්දු. නියුට්‍රෝන ගත්තොත් n 0.1. නියුට්‍රෝන ගත්තොත් n 0.1. එතකොට අංශු ස්කන්ධය 1.6 වැඩි කිරීම 10 හැරන 27යි කිලෝග්‍රෑම්. මම කලින් කතා කරේ ග්‍රෑම් වලින්. දැන් මේ කිලෝග්‍රෑම්. මෙතන 9.1 වැඩි කිරීම 10 හැරන 31යි කිලෝග්‍රෑම්. ඕවා නිකන් මතක තියාගන්න හරිනේ. නියුට්‍රෝන 1.6 වැඩි කිරීම 10 හැරන 27යි කිලෝග්‍රෑම්. සාපේක්ෂ ස්කන්ධය කාට සාපේක්ෂවද මේ හොයන්නේ? ප්‍රෝටෝනයට සාපේක්ෂ. ප්‍රෝටෝනයට සාපේක්ෂ. හරිනේ. ස්කන්ධය 1යි. ඉලෙක්ට්‍රෝනයට සාපේක්ෂ. ස්කන්ධය 1 බෙදීම 1440. හරි? 1 බෙදීම 1440. හරි? න්‍යූට්‍රෝනයට සාපේක්ෂව. රයිට්? න්‍යූට්‍රෝනයට සාපේක්ෂව. ස්කන්ධය මෙතොම් නේ වගේ මයික් එක ඔෆ් කරලා තවර න්‍යූට්‍රෝනයේ සාපේක්ෂ ස්කන්ධය එකයි. මොකද සාපේක්ෂ ස්කන්ධය කියන්නේ ළමයි යම් කිසි ස්කන්ධයකට සාපේක්ෂව තවත් එකක ස්කන්ධය. ඒක තමයි සාපේක්ෂ ස්කන්ධය කියන්නේ. ඒක න්‍යූට්‍රෝනයේ සාපේක්ෂ ස්කන්ධය 1. හරි. ඒක ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ස්කන්ධය නම් 1 බෙදීම 1440. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ වගේ 1440 ගුණයක් බරයි අනිත් ඒවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ නොගෙනිය හැකි තරම් කුඩයි අනිත් ඒවාට සාපේක්ෂව. ලඩ ආරෝපණය මේවා ලියා ගන්න දරුවෝ රයිට් ආරෝපණය පොඩි වගුවක් විදිහට ගහ ගන්න රයිට් ආරෝපණය ප්‍රෝටෝනේ ධන කූලොම් වලින් හොයන්නේ ධන 1.6 බින්දු 2 වැඩි කිරීම 10 හැරෙන 19 හරි ඉලෙක්ට්‍රෝනේ ඍණ 1.6 බින්දු 2 වැඩි කිරීම 10 හැරෙන 19 කූලොම් නියුට්‍රෝනේ බින්දු ආරෝපණයක් නෑ අපි දන්නවා නියුට්‍රෝන් කියන්නේ අනාරෝපිත අංශයක් ඒගේ ආරෝපණයක් නෑ හරි එතකොට අංශු ඒ සාපේක්ෂ ආරෝපණය කියන්නේ ප්‍රෝටෝනයට සාපේක්ෂව තවත් එක ආරෝපණයකට අපි කියනවා සාපේක්ෂ ආරෝපණය. සාපේක්ෂ ආරෝපණය කියලා. එතකොට මෙයාගේ සාපේක්ෂ ආරෝපණය ධන එකයි. හරිද ප්‍රෝටෝනියේ. ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ආරෝපණය දරුවල ඍණ එකයි. අපි දැන් ගත්තොත් එහෙම අපි සංසන්දනය කරමු මේ කතා කරලා ඊළඟට කියන්න. ඊළඟට න්‍යූට්‍රෝනේ බිඳුවයි. න්‍යූට්‍රෝනේ බිඳුව.